අයිබෝවන් සියලු දෙනාව සාදරයෙන් පිළිගන්නවා මූවී සිංහල අපේ channel එකේ පළවෙනි වීඩියෝ එකට. පේන විදිහටම අපේ channel එකෙන් කරන්නේ චිත්‍රපට සහ ටෙලිකතා මාලා සිංහලෙන් පැහැදිලිව සම්පූර්ණ කතාව ඔබ වෙත සරලව ඉදිරිපත් කරන එක. ඉතින් අද අපි මුලින්ම තෝරගත්තේ ත්‍රාසය බීතිය කුතුහලයේ පෙරුණු 2013 රිලීස් වුණු The Call කියන සීරියල් කිලර් ෆිල්ම් එක. සීරියල් කිලර් කියලා කියන්නේ දාම ඝාතක හිමත් නැතිනම් දම්වැල් ඝාතක කියන එක. සරලවම කිව්වොත් දම්වැලක් වගේ එක දිගට මිනි මරණ ඝාතකයෙක් ගැන. 2013 නිකුත් වුණු ද කෝල් කියන චිත්‍රපටිය අයත් වෙන්නේ ත්‍රිලර් එහෙමත් නැතිනම් ක්‍රයිම් කියන කැටගරියකට. ඉතින් එහෙමනම් වැඩි කතා නැතුව අපි අද යමු ද කෝල් 2013 ෆිල්ම් එක බලන්න. පටන් ගද්දිම අපිට පේන්න තියෙන්නේ 911 කෝල් සෙන්ටර් එක. 911 කියලා කියන්නේ ඇමරිකාවේ හදිසි ඇමතුම් අංකය. හරියට නිකන් ලංකාවේ 119 වගේ. හැබැයි ඊට වඩා කාර්යක්ෂමයි. ඉතින් කලින් කිව්වා වගේම අපේ මූ එක පටන් ගන්නෙ 911 කෝල් සෙන්ටර් එකෙන්. වෙනදා වගේම මේක වැඩ කරන අයට අදත් ඉතාම කාර්යබහුල දවසක්. හැමතැනකින්ම වගේ අපිට ඇහෙන්නේ උදව් බලාපොරොත්තු වෙන ඇමතුම්. මගේ වාහනේ හැප්පුණා, මගේ ගෙදරට හොරු පැන්නා, පාරේ මිනි මැරුමක් සිද්ධ වුණා වගේ උදව් බලාපොරොත්තු වෙන ඇමතුම් තමයි මේ ස්ථානයට එන්නේ. ඉතින් ඒ වගේම ඇමතුම් මධ්‍යස්ථානයේ වැඩ කරන අය කරන්නේ ඇමතුම් ගත්තු කෙනා මේ වෙලාවේ හැසිරෙන්න ඕනේ විදිය, ඊළඟට මොකද්ද කරන්න ඕනි දේවල් වගේම ඒ අදාළ තැනට අවශ්‍ය ආකාරයට පොලිසිය සහ ඇම්බියුලන්ස් යවන එක. ඉතින් අද අපේ මූවී එකේ ප්‍රධාන චරිත තමයි ජෝඩන් කියලා කියන්නේ. මේ ජෝඩන් ගොඩක් පිළිවෙලට වැඩ කරන වගේම ඉතා සංවේදී ගැන් ළමෙක්. ඉතින් ඔහොම වැඩ කරගෙන යද්දී අපේ ජෝඩන්ට 911 එකෙන් උදව් බලාපොරොත්තු වෙන කෙනෙක්ගෙන් කෝල් එකක් එනවා. උදව් බලාපොරොත්තු වෙන මේ කතා කරන ගැහණු ළමයා අඬන ගමන් බියමුසු කටහඬකින් කියනවා, "ඔවුන් මගේගේ බින්දා, මම මේ නිවසේ ඉන්නේ තනියම කියලා." ඉතින් ගයිස් කිව්ව විදිහටම එළිය ඉන්න මිනිස්සෙක් මේ ගෙදර ජනේලයක් කඩන ගමන් ඉන්නේ. බයවෙලා ඉන්න මේ ගැල් ළමයාව ටිකක් සන්සුන් කරපු අපේ ජෝඩන් මේ ළමයාගේ ඇඩ්‍රස් එක අරගෙන පොලිසියට කෝල් කරලා ඒ ඇඩ්‍රස් එකට පොලිස් කාර් එකක් පිටත් කරනවත් එක්කම එළිය ඉන්න මිනිස්සයා ජනේලයක් කඩලා ගෙට ඇතුල් වෙනවා. ඒ දේ දැනගත්ත ජෝඩන් බය වෙලා ඉන්න ගෑනු ළමයාට කියනවා කාමරයට ගිහින් දොර ලොක් කරගන්න කියලා. ඉතින් කිව්ව විදිහට මේ ගෑනු ළමයා නිවසේ දෙවනි තට්ටුවේ තියෙන තමන්ගේ කාමරයට ගිහින් දොර ලොක් කරගන්න හැදුවත් අවාසනාවකට දොරේ ලොක් එක වැඩ කරන්නේ නැහැ. ඉතින් මේකෙන් වෙන්නේ මේ ගෑනු ළමයා තව තවත් බයට පත් වෙන එක. මොකද මේ වෙද්දිත් අර මිනිස්සයා ගෙට ඇතුළු වෙලා ඉවරයි. ඒ වගේම පොලිසියට මේ ස්ථානයට එන්නත් විනාඩි 10ක් විතර යනවා. දොරත් ලොක් කරගන්න බැරි තැන අපේ ජෝඩන් මේ ගෑනු ළමයාගෙන් අහනවා කාමරේ ජනේලයක් තියෙනවද කියලා. කාමරේ ජනේලයක් නම් තියෙනවා. හැබැයි ගෙට ආපු මිනිස්සයාත් නිවසේ පඩිපෙළ ළඟ ළඟම එනවා. ජෝඩන් ගෑනු ළමයාට මොකද්ද කිව්වේ? ගෑනු ළමයා මොකද්ද කළේ කියලා දැනගන්න කලින් අර මිනිස්සයා ගෑනු ළමයාගේ කාමරයට ඇතුළු වෙනවා. කාමරේ හැංගෙන්න පුළුවන් හැම තැනක්ම වගේ පරීක්ෂා කරලා මේ මිනිස්සයා යන්න හදද්දිම දකිනවා කාමරේ ජනේලය ඇරලා කියලා. ජනේලෙන් බැල්කනියට බැහැලා එබිලා බලපු මේ මිනිස්සයාට දකින්න ලැබෙන්නේ එතනම පහළ බිම තියෙන ගෑනු ළමයෙක්ගේ සරප්පු දෙකක්. ඒ දෙක දැක්ක ගමන් මේ මිනිස්සයා හදිස්සියෙන් කාමරෙන් එළියට යනවා. ඒ මිනිස්සයාට වගේම අපිටත් හිතෙන ගෙදර හිටපු ගෑනු ළමයා ජනේලෙන් පැනලා කියලා. නමුත් ඇත්තරම සිද්ධ වෙලා තියෙන්නේ සරප්පු දෙක ජනේලෙන් පහළට දාලා මේ ළමයා ඇඳ යට තියෙන බඩු වගේ එකට එහායින් හැංගුණු එක. ගෑනු ළමයා ජනේලෙන් පැනනා කියලා හිතාගෙන ගෙදරට ආපු මිනිස්සයා පඩිපෙළෙන් පහළට බහින්න ගත්තා. තවමත් ඇමතුමේ ඉන්න ගෑනු ළමයා අර මිනිස්සයා පහළට ගියා කියලා ජෝඩන්ව දැනුවත් කරනවත් එක්කම කවුරුත්ම හිතපු නැති විදිහට ඇමතුම විසන්දි වෙලා යනවා. හෙත් එක්කම බය වුණු ජෝඩන් ගෑනු ළමයාට නැවත අමතනවත් එක්කම අවාසනාවන්ත විදිහට ගෑනු ළමයාගේ ෆෝන් එක සද්දට රින්ග් වෙන්න ගත්තා. අවාසනාවක තරම කියන්නේ මේ රින්ග් වෙන සද්දේ ගෙදරින් එළියට යන්න හිටපු අර මිනිස්සයාටත් ඇහුණු එක. කොමින් හරි දෙවනි පාරටත් එන මේ මිනිස්සයාට ගෑනු ළමයාව අහු වෙනවා. මට කරදර කරන්න එපා කියලා ගෑනු ළමයා කෑ ගහද්දී අපේ ජෝඩන් පවා හොඳටම බය වෙනවා. ගෑනු ළමයාගේ අතේ තියෙන ෆෝන් එක දැක්ක මිනිස්සයායිකෙන් කතා කරද්දී අපේ ජෝඩන් කියනවා පොලිසිය දැන් එන ගමන් ඉන්නේ, කරුණා කරලා මේ ළමයාව අතහැරලා ඔතනින් පැනලා යන්න කියලා. නමුත් කිසිම බයක් නැති මේ මිනිස්සයා වෙන්න ඕනි දේ දැනටමත් වෙලා ඉවරයි කියන ගමන් ගෑනු ළමයාට පහර දීලා ෆෝන් එක කට් කරලා දානවා. සිද්ධ වුණු දේත් එක්ක අපේ ජෝඩන් ගොඩක් කලබල වෙලා ඉන්නේ. මොකද මේ සිද්ධ වුණේ විශාල අපරාධයක්. කලින් අර වෙලාවේ පළවෙනි කෝල් එක කට් වුණාට පස්සේ ජෝඩන්ගේ ගෑනු ළමයාට නැවත කෝල් නොකළා නම් මේ අපරාධ සිද්ධ නොවෙන්නත් තිබුණා. කොහොමින් හරි ඉතින් උන දේ වුණා. අපේ මූවී එකේ පළවෙනි දවස ඉවර වෙලා දෙවෙනි දවස පටන් ගත්තා. හැබැයි එන එන කෝල් අපේ ජෝඩන් ආන්සර් කරන්නේ වෙනදා වගේ සැහැල්ලු වෙන්නේ නැවේ. කොමින්නරි ඕම් වැඩ කරගෙන ඉන්න අතරේ අපේ ජෝඩන් එතන තියෙන ටීවී එකක නිවුස් එකක් දකිනවා. ඒකේ පෙන්වන්නේ කලින් දවසේ ජෝඩන් කෝල් කරපු ගෑනු ළමයාගේ මృత ශරීරය. කොහේ හරි පාළු තැනක තිබිලා මේ නිර්වත් මృత ශරීරය හොයාගන්න
පොලිසියට පුළුවන් වෙලා. සිද්ධ වුණු දේ ගැන තවමත් ජෝඩන්ට හිතා ගන්න බෑ. 911 කෝල් සෙන්ටර් එකේ ගොඩනැගිල්ල උඩටම වෙලා ඉන්න ජෝඩන්ට මීට කලින් ආපු අපරාධ ඇමතුම් සහ ඊ ඇමතුමේදී අනතුරට ලක් වුණු ගැල් ළමයාගේ කෑ ගැහිල්ල දෝංකාර දෙන්න ගත්තා. කොමිනරි මේ විදියට ෆිල්ම් එක ඇතුලේ මාස 6ක් ගත වුණාට පස්සේ අපිට පෙන්නනවා ෂොපින් මෝල් එකක්. ඒක ඇතුලේ ඉන්න ගැල් ළමයින් දෙන්නෙක් කතා කර කර යද්දී එතනින් එක ගෑනු ළමයෙක්ට කෝල් එකක් එනවා. කෝල් එක එන කෙනාට ස්මාර්ට් ෆෝන් එකකුත් තියෙනවා. නමුත් මේ වෙලාවේ කෝල් එක එන්නේ අන්තර්ජාලයට සම්බන්ධ වෙන්න බැරි තරමක් පරණ ෆෝන් එකකට. ඒක දැකපු අනිත් ළමයා ෆෝන් එකට විහිළු කළත් ෆෝන් එක අයිති ගෑනු ළමයා නම් කියන්නේ ගෙදර ඇවිසින් Taman ඉන්න තැන GPS වලින් ට්‍රැක් කරන එක නවත්තන්න තමයි මේ වගේ පරණ ෆෝන් එකක් භාවිතා කරන්න කියලා. මේ අතර කාලේ අපිට ජෝඩන්ව පෙන්නනවා. එයා එයාගේ පරණ රස්සාවට සම දීලා දැන් කරන්නේ 911 එකට අලුතින් එන සේවකයින්ට පුහුණුව ලබා දෙන එක. කොහොමත් ඒ වැඩේට නම් ජෝඩන් කියන්නේ එක්ස්පර්ට් කෙනෙක්. මේ අතර කාලේ අපිට ෂොපින් මෝල් එකේ ඉන්න ගෑන් ළමයි දෙන්නව පෙන්නනවා. කොමිනර් මේ දෙන කතා කර කර ඉද්දි පරණ ෆෝන් එකයිති ගෑන් ළමයාට හදිසි වැඩකට එතනින් යන්න සිද්ධ වෙනවා. එයාට සමු දීලා අනිත් ගෑන් ළමයාගේ බීම එකත් ඉවර කරලා එතනින් යන්න ලෑස්ති වෙද්දිම තමයි දකින්නේ එතනින් ගියපු ගෑන් ළමයාගේ පරණ ෆෝන් එක අමතක වෙලා දාලා ගිහින් කියලා. ඒකත් අරගෙන සාක්කුවේ දාගත්තු මේ ගෑන් ළමයා ෂොපින් මෝල් එකේ පාකින් එකට යද්දි එතන තියෙන රතුපාට කාර් එකක් එකපාරටම රිවර්ස් එකට ගන්නවා. කාර් එක එකපාරටම බ්‍රේක් කරපු හින්දා ගෑන් ළමයාට අනතුරක් නම් වුණේ නැහැ. හැබැයි අතේ තිබුණු Tamange ස්මාර්ට් ෆෝන් එක නම් බිම වැටිලා කැඩිලා. කාර්කේ ඩ්‍රයිවර්ට බයින ගමන් ෆෝන් එක අහුලන්න නැමුණු ගෑනු ළමයාට ඊට පස්සේ සිද්ධ වුණේ හිතපුවත් නැති දෙයක්. කාර්කෙන් බහපු ඩ්‍රයිවර් අතේ තිබුණු ලේන්සුවක් ගෑනු ළමයාගේ නහයට අල්ලලා ඒකෙල්ලව සිහි නැති කරලා රතුපාට කාර්කේ ඩිකේට දාගන්නවා. මේ අතර කාලේ අපේ ජෝන් යාගේ ශිෂ්‍යයන් ටිකක් අරගෙන ලයිව් කෝල් එකක් හසුරවන හැටි පෙන්වන්න කෝල් සෙන්ටර් එකට එකක් එනවා. හරියට මෙන්න මේ වෙලාවේදී තමයි පැහැර ගැනීමට ලක්ුණු ඩිකේ ඉන්න ගෑන් ළමයාට සිහි ඇවිත් එයාගේ යාළුවගේ ෆෝන් එකෙන් 911 කෝල් කරන්නේ. ඒ වගේම මේ කෝල් එක එන්නෙත් ජෝඩන් සහ ශිෂ්‍යයන් ඉන්න තැන ඇමතුම් මෙහෙවන කෙනාට. කොමිනරි ඩිකේ ඉන්න ගෑන් ළමයා හොඳටම බය වෙලා ඉන්නේ. මේ ළමයා කොච්චර දඟලුවත් කොච්චර කෑ ගැහුවත් කාර්ගේ ඩ්‍රයිවර්ට එහෙමත් නැත්නම් පැහැරගත්තු මිනිසයාට ඇහෙන්නේ නැත්තේ. මේ මිනිසයා සද්දේට කාර්ගේ සින්දු දාලා හින්දා. මේ ගෑන් ළමයා දිගින් දිගටම කියන්නේ මට දැම්ම මැරෙන්න බෑ මම බේරගන්න කියලා. කෝල් එක මෙහෙවන කෙනාටත් මේ වෙලාවේ කරන්නේ මොකද්ද කියලා හිතා ගන්න බෑ. මොකද මේ කතා කරන්නේ GPS නැති පරණ ෆෝන් එකකින් හින්දා කෝල් කරන කෙනා කොහෙද ඉන්නේ කියලා හරියටම හොයා ගන්න බෑ. කාර්කේ ඉන්න ගෑන් ළමයාගෙන් ඉන්නේ කොහෙද කියලා ඇහුවත් එයා ඉන්නේ ඩිගියා හින්දා එයා දන්නෙත් නෑ එයා ඉන්න තැන. කරගන්න දෙයක් නැතිම තැන අවසානයේදී අපේ ජෝඩන් දැන් කතා කරන ඔපරේටර් වයින් කරලා එතනින් වාඩි වෙලා අර ගෑන් ළමයාව ටිකක් විතර සංසුන් කරන්න කටයුතු කරනවා. එයාගේ නම වාසගම දේවල් වගේ අරගෙන පාර ගැනීමට ලක්ුණු ගෑන් ළමයා කවුද කියලා සිස්ටම් එකෙන් අඳුනගන්න ජෝඩන් කටයුතු කරනවා. ඒ වගේම පැහැරගත්තු මිනිස්සයා මොන වගේද? වයස කොච්චරක් විතර ඇතිද? කාර්කේ පාට මොකක්ද? දොරවල් කීයේ කාර්කක්ද වගේ දේවල් උත්හාගෙන ජෝඩන් කෙලින්ම පොලිසියට වෝකි ටෝකි කරනවා. කොමනත් මෙච්චර විශාල නගරයක ඉන්න තැනවත් නොදන්න වාහනයක් හොයනවා කියන්නේ ලේසි වැඩක් නෙවෙයි. ජෝඩන් ගෑල් ළමයාට කියනවා කාර්කේ ඩිකියේ තියෙන ටේල් ලයිට් එක ගලවලා දාන්න කියලා. ඒ වගේම කාර්කේ ඉන්න ගෑල් ළමයාට පුළුවන් වෙනවා ඩිකියේ තියෙන ආයුධ වලින් ලයිට් එකට පහර දීලා ලයිට් එක ගලවලා දාන්න. ඊට පස්සේ ජෝඩන් කියන විදිහට එතන සිදුරෙන් අත එළියට දාලා වනන්නත් මේ ගෑල් ළමයාට පුළුවන් වෙනවා. ජෝඩන් මේකෙන් බලාපොරොත්තු වෙන්නේ මේ සිදුවීම දැකපු කවුරු හරි 911 එකට කෝල් කරයි කියලා. ඒ නිසා අපේ ජෝඩන් එතන ඉන්න හැමෝටම මේ සිදුවීම ගැන කියනවා. බලාපොරොත්තු වුණු විදිහටම රතුපාට කාර්යකර පිටිපස්සෙන් ආපු තවත් කාර්යකක් 911 කෝල් කරනවා. අන්න ඒකෙන් අපිට පුළුවන් වෙනවා රතුපාට කාර්යක යන්නේ මොන පාරද කියලා වගේම කාර්කේ නම්බර් ප්ලේට් එක දැනගන්න. ඒ තොරතුරු ටික දැනගත් ජෝඩන් නැවත වතාවක් පොලිසියට හෝකිටෝකියන් මේ විස්තර ටික දෙනවා. නමුත් ඒත් එක්කම සිද්ධ වුණේ බලාපොරොත්තු නොවුණු දෙයක්. පැහැරගත්තු මිනිසයා දකිනවා තමන්ගේ එහා පැත්තේ ඉන්න කාර් එකක් තමන් දිහා සැකෙන් වගේ බලනවා කියලා. ඉතින් පැහැරගත්තු මිනිසයා කරන්නේ තමන්ගේ කාර් එක වෙන පාරකට දාන එක. ඒ කියන්නේ ආයෙ වතාවක් අපිට මේ කාර් එක මග ඇරුණා. ඒත් එක්කම කෝල් සෙන්ටර් එකේ හාදේ කාර්කේ නම්බර් ප්ලේට් එක සිස්ටම් එකේ ගහලා බලනවා. නමුත් එතනිනුත් කිසිම තොරතුරක් ගන්න බැරි වුණේ මේ නම්බර් ප්ලේට් එක වෙනත් වාහනයකට අයත් අංකයක් වුණ හින්දා. ලැබුණු අවස්ථාව මග ඇරුණු නිසා අපේ ජෝඩන් තවත් ප්ලෑන් එකක් ගහනවා. ජෝඩන් මේ ළමයාගෙන් අහනවා කාර්කේ ඩිකියේ තියෙන්නේ මොන වගේ දේවල්ද කියලා. ඩිකියේ තියෙන නියන්, පුරුසු, තීන්ත බකට් ගැන ජෝඩන්ට කියන මේ ගැල් ළමයා එකපාරටම ඩිකියේ තියෙන සවලක් දකිනවා. ඒක දැක්ක ගමන් තව තවත් බය වුණු කෙල්ල අඬන්න පටන් ගත්තා. මොකද දැන් කෙල්ල දන්නවා මේ මිනිස්සයා Tamanව ගෙනියන්නේ මරලා වල දාන්න කියලා. කොමිනරි නැවත වතාවක් අමාරුවෙන් ගැල් ළමයාව සංසුන් කරගත්තු ජෝඩන් මේ කෙල්ලට කියනවා ඇතුළ තියෙන තීන්ත ටික කලින් හදාගත්තු සිදුරෙන් එළියට දාන්න කියලා. මේ තීන්ත හලන වැඩෙත් පොලිසියට වාර්තා කරපු ජෝඩන් බලාපොරොත්තු වෙන්නේ කලින් වගේම දෙයක්. ඔහොම තීන්ත හලහලා යන අතරේ මේ රතුපාට කාර් එක කලල
සැටලයිට් එකට අහු වෙනවා. එතනදී මේ විදිහට තීන්ත හැල්ල තියනවා දැකපු වාහනයක තවත් රියදුරෙක් රතුපාට කාර්කයේ කිඩ්නැපර්ට කියනවා පිටිපස්සේ ඩිකේන් තීන්ත හැල්ලනවා කියලා. අන්න එතකොට මේ පැහැරගත්තු ආදය දැනගන්නවා පිටිපස්සේ ඩිකේ මොකක් හරි දෙයක් සිද්ධ වෙලා කියලා. රතුපාටට තිබුණු කලර් ලයිට් එක කොළපාට වෙනකන් හිටපු මේ ආදය Tamanගේ කාර් එක වේගයෙන් පදවන්න ගත්තා. ඒත් එකම ඩිකේ ඉඳන් එලියට හලාලා හිටපු තීන්ත ටිකත් ඩිකියට වැටෙනවා. ඒකෙන් සිදුනේ මෙච්චර වෙලා කතා කර කර හිටපු ෆෝන් එක තීන්ත වලින් නැවිලා කතා කරන දේවල් හරියාකාරව ඇහෙන්නතෝ ගියපු එක. කොමාරි කාර් එක ගිහින් එක තැනක නවත්තනවා. ඩිකේ හිටපු කෙල්ල බය වෙලා ෆෝන් එක සාක්කුවට දාගන්නවා. එනිසා අපේ ජෝඩන් කොච්චර කතා කළත් දැන් කාර් එකේ ඉන්න කෙල්ලට ඒ දේවල් ඇහෙන්නේ නැහැ. කාර් එකෙන් බහලා ඩිකේ ඇරලා බලන කිඩ්නැපර්ට හොඳටම කේන්ති ගිහින් ඩිකේ වහලා දාලා ආයේ කාර් එකේ ඉස්සරහට යනවා. ක්ලෝරෝෆෝම් බෝතලේ අරගෙන කෙල්ල වායත් සිහිනති කරලා දාන්න. හැබැයි ඊට කලින් කලර් ලයිට් එකේදී හම්බුණු අර මිනිස්සයා මේ ස්ථානයට එනවා. එහිඳ කිඩ්නැපර්ට කෙල්ලව සිහිනති කරන්න වෙන්නේ නැහැ. අර මිනිස්සයා දකින්න හින්දා ක්ලෝරෝෆෝම් බෝතලෙත් පිටිපස්සේ සාක්කුවට දාගන්න වෙනවා. කතා බහ කරලා ප්‍රශ්නයක් නැහැ කියලා අර මිනිස්සයාව යවන්න කිඩ්නැපර් උපරිම උත්සාහ කරනවා. ඒ අතර බැරි වෙලාවත් හරි මේ කෙල්ල කෑ ගහයි කියලා නියනකොත් කෙල්ලගේ මූණට තියාගෙන ඉන්නේ. කොමින්නරි කලර් ලයිට් එකේ හිටපු මිනිස්සයා හැමදේම හරි කියලා කාර් එකට ගිහින් 911 එකට කෝල් එකක් ගන්නවා. ඒ දේ දැකපු කිඩ්නැපර් මේ මිනිස්සයාට ගහලා මරලා දාලා 911 කෝල් කරපු ෆෝන් එකත් කොඩු කරලා ක්ලෝරෝෆෝම් බෝතලේ ගද්දි තමයි දකින්නේ ෆයිට් එක අතර බෝතලේ කුඩු වෙලා කියලා. ඒ කියන්නේ දැන් අර කෙල්ලව සීනති කරන්න වෙන්නේ නැහැ. ටික වෙලාවකට පස්සේ පොලිසිය අර රතුපාට කාර් එක හොයාගන්නවා. හැබැයි පැහැරගත්තු කෙල්ලවත් කිඩ්නැපර්වත් මරලා දාපු මිනිස්සයාවත් ළඟපාතවත් නැහැ. ඒ වගේම මැරුණු මිනිස්සයාගේ වාහනෙත් නැහැ. කාර් එක ළඟ ඉන්න පොලිසිය අධිකරණ වෛද්‍යවරුන්ට කතා කරන අතරේ කාර් එකේ ඉන්න කෙල්ල ජෝඩන් එක කතා කරන්න පටන් ගත්තා. එතනදී විස්තර ගොඩක් ඇහුවත් ජෝඩන්ට දැනගන්න පුළුවන් උනේ කාර් එක මාරු කළා. දැන් ඉන්නේ කළු පාට කාර් එකක වගේම තවත් මැරුණු මිනිහෙක් කාර් එකේ ඩිකියේ ඉන්නවා කියලා විතරයි. ඔහොම කතා කර කර ඉද්දී අර මැරුණයි කියන හාදයා ලොකු කැස්සක් එක්ක එකපාරටම හුස්ම ගන්න පටන් ගත්තා විතරක් නෙවෙයි පුළුවන් තරම් හයියෙන් කෑ ගහන්නත් පටන් ගත්තා. මේ හාදයා කොයිතරම් හයියෙන් කෑ ගහනවද කිව්වොත් කිඩ්නැපර්ටත් ඒ සද්දේ ඇහෙන්න පටන් ගත්තා. කෑ ගහන සද්ද ඇහිලා කේන්ති ගියේ කිඩ්නැපර් පාරේ පාළු තැනක කාර් එක නවත්තලා ඩිකිය ඇරලා නියනකින් නැනලා අර මිනිස්සයාව අමු අමුවේම මරලා දානවා. ඒ වගේම අර කෙල්ලටත් කියනවා මේ අවසාන අනතුරු ඇඟවීම කියලා. මේ අතර කාලේ අධිකරණ වෛද්‍යවරුන් නැවිත් කාර් එක පරීක්ෂා කළත් ඔවුන්ට කිසිම සලකුණක් හොයාගන්න ලැබෙන්නේ නැහැ. කෙල්ලෝ පැහැරගත්තු මිනිස්සයා එතනින් යන්න කලින් කාර් එකේ තියෙන හැම ඇඟිලි සලකුණක්ම මකලා දාලයි යන්න ගිහින් තියන්නේ. කොහොමනත් අවසානයේදී පොලිසියට හම්බෙනවා කාර් එකෙන් ටිකක් දුර තියෙන අර ක්ලෝරෝෆෝම් බෝතලේ. ඉතින් දැන් අධිකරණ වෛද්‍යවරුන් මේ බෝතලේ පරීක්ෂා කරන්නයි යන්නේ. මේ අතර කාලේ ජෝඩන් ඩිකියේ ඉන්න කෙල්ලට කියලා මැරුණු මිනිස්සයාගේ ලයිසන් කාඩ් එකෙන් ඒ මිනිස්සයාගේ විස්තර අරගන්නවා. එමගින් පොලිසියට පුළුවන් වෙනවා ඒ මිනිස්සයාගේ කාර් එකේ නම්බර් ප්ලේට් එක හොයාගන්න. ඒ කියන්නේ දැන් කිඩ්නැපර් ඉන්න කාර් එකේ නම්බර් ප්ලේට් එක පොලිසියෙන් දන්නවා. ඔහොම ටිකක් දුර යද්දි මේ කාර් එකේ තෙල් ඉවර වෙන්න ලං වෙලා ෂෙඩ් එකකට දානවා. ඩිකියේ ඉන්න කෙල්ලත් ඒක අඳුරගෙන ජෝඩන්ට කියනවා අපි ඉන්නේ ෂෙඩ් එක කියලා. ඒත් එක්කම මේ කෙල්ලට පොඩි අයිඩියා එකකුත් දෙනවා. කොහොමනත් මේ කෙල්ල දැන් ඉන්නේ මරණ බය කියන එකේ අවසාන සීමාවට ඇවිත්. කෙල්ල හොඳටම දන්නවා මේ මාව අරගෙන යන්නේ මරලා දාන්න කියලා. කෙල්ලගේ ඉස්සරහම තවත් මිනිස්සෙක්ව මරපු හින්දා කෙල්ලගේ බය තව තවත් වැඩි වෙලායි තියෙන්නේ. ඒ වගේම පොලිසියත් Taman ඉන්නේ කොහෙද කියලා හරියටම දන්නේ නැහැ. ඉතින් මේ කාරණා එක්ක බලද්දී බය නොවුනොත් තමයි පුදුමේ. ඉතින් කෙල්ලට ආපු අයිඩියාවෙන් ඩිකිය හරහා පිටිපස්සේ තියෙන ෂීට් එක නමලා ඇඟෙන් භාගයක් විතර ඩිකියෙන් එළියට පන්න ගන්නවා. හරියට මේ වෙලාවෙදි ෂෙඩ් එකේ තියෙන ටීවී එක මේ කෙල්ල ගැන නිවුස් එකකුත් යන්න ගත්ත හින්දා කිඩ්නැපර් තින්නේ හොඳටම බය වෙලා. හොම තෙල් ගහන අතර ඩිකියෙන් භාගයක් එළියට ආපු කෙල්ල හයියෙන් කෑ ගහන්න ගත්තා. ඒ සද්දහුණු ෂෙඩ් එකේ මිනිස්සයා කෙල්ලෝ බේර ගන්න හදද්දිම කිඩ්නැපර් කාර්ගේ දොරවල් ලොක් කරලා දානවා. ඇතුළේ ඉන්න කෙල්ල තව තවත් කෑ ගහනවා. ෂෙඩ් එකේ ඉන්න මිනිස්සයා ටිකෙන් ටික කිඩ්නැපර්ට ලං වෙනවා. ඒත් එකම කරගන්න දෙයක් නැතුව හිටපු කිඩ්නැපර් මොකද කරන්නේ? අතේ තියෙන පෙට්‍රල් පොම්පෙන් ෂෙඩ් එකේ ඉන්න මිනිස්සයාව නාවලා අතේ තියෙන ලයිට් එකෙන් ඒ මිනිස්සයාව පුච්චලා දානවා. ඉතින් ඒ දේ දැකපු කෙල්ලගේ බය නම් සෑහෙන්න වැඩි වුණා. කේන්ති ගිහින් ඉන්න කිඩ්නැපර් ඩිකිය ඇරලා කෙල්ලව ආයෙමත් ඩිකියට ඇදලා අරන් හොඳ වයින් පාරක් දෙනවා කෙල්ලට සිහිනැති වෙලාම යන්න. මේ අතර කාලේ අධිකරණ වෛද්‍යවරුන්ට ක්ලෝරෝෆෝම් බෝතලේ තිබිලා ඇඟිලි සලකුණක් හම්බෙලා මේ ඇඟිලි සලකුණ ගැලපෙන්නේ මයිකල් ෆෝස්ටර් කියන පුද්ගලයෙක්ට. හේගෙන හපු ගමන් අපේ ජෝඩන් මයිකල් ෆෝස්ටර් කියන නම සිස්ටම් එකේ සර්ච් කරලා බලනවා. එතකොට එන්නේ පැහැර ගැනීම කරපු පුද්ගලයාගේම විස්තරය.
එතනින් පදිංචිය හොයාගත්තු පොලිසිය මයිකල් ෆෝස්ටර් කියන හාදයාගේ ගෙදර හොයාගෙන යනවා. ඒ ගෙදර ඉන්න මයිකල්ගේ බිරිඳයි ළමයි දෙන්නෙකුයි. පොලිසියට එතනින් දැනගන්න ලැබෙනවා මයිකල් කියන මිනිසයා වැඩ කරන්නේ වෛද්‍ය මධ්‍යස්ථානයක කියලා. මේ අතර කාලේ 911 කෝල් සෙන්ටර් එකට ෂෙඩ් එකේ සිද්ධ වුණු අනතුර ගැන කෝල් එකක් ඇවිත්. කෝල් එක දීපු මිනිසයා කියලා තියන්නේ ෂෙඩ් එකේ මිනිසයා පිච්චුවේ කළු පාට කාරයකින් ආපු මිනිසෙක් කියලා. ඒ කියන්නේ 911 එකෙන් දැන් දන්නවා කිඩ්නැපර් එමත් නැත්නම් මයිකල් අවසානයේට නවත්තපු ෂෙඩ් එක තියෙන තැන. ඒත් එකම මයිකල් මේ කාර් එක කොහෙද තැනක නවත්තලා කෙල්ලව කරට ගන්නවත් එක්කම කෙල්ලගේ සාක්කුවේ තියෙන ෆෝන් එක හම්බෙනවා. ඒ දෙයත් එක්ක කිඩ්නැපර් හොඳටම බය වෙනවා. කෙල්ලගේ කටවහපු කිඩ්නැපර් අර ෆෝන් එක කනේ තියාගෙන ඉද්දි අපේ ජෝඩන් කිඩ්නැපර්ට මයිකල් කියලාම කතා කරන්න පටන් ගත්තා. ඒ වගේම දැන් පොලිසිය මයිකල් ගැන දන්නවා කියලා ජෝඩන් මයිකල්ට කියනවා. ජෝඩන් මොන දේ කිව්වත් මයිකල් කතා කරන්නෙම නැහැ. කොමුණත් කෙල්ලෝ බේරගන්න ඕනි හින්දා ජෝඩන් කියනවා ඔය කෙල්ලට යන්න දෙන්න කරදරයක් නම් කරන්න එපා කියලා. හැබැයි බලාපොරොත්තු නොවු ආකාරයට ජෝඩන්ට ආයෙත් වතාවක් අහන්න ලැබුණේ වෙන්න ඕනි දේ දැනටමත් වෙලා ඉවරයි කියලා. එහෙම කියලා මයිකල් ෆෝන් එක කට් කරලා දානවා. ඒ කියන්නේ මේ කතා කරන මයිකල් කියලා කියන්නේ මීට මාස 6කට කලින් ගෙදරකට පැනලා කෙල්ලෙක්ව මරලා දාපු දාමඝාතකයාම තමයි. ඉතින් අපි ජෝඩන් ඒ ගැන තහවුරු කරලාම එතන ඉන්න ප්‍රධානියට කියනවා. ඒත් එක මයිකල්ගේ ගෙදර ඔෆිස් එක පරීක්ෂා කරන පොලිසියට බිත්තිය එල්ලලා තියෙන ෆොටෝ වගේක් හම්බෙනවා. ඒ ෆොටෝ වල ඉන්න ගෑන් ළමයා හරියට පැහැරගත්තු ගෑන් ළමයා වගේ. ඒ අතරින් එක්තරා විශේෂ ෆොටෝ එකක් තෝරගත්තු පොලිසිය මයිකල්ගේ බිරිඳගෙන් අහනවා මේ ෆොටෝ එකේ තියෙන ගේ තියෙන තැන. නමුත් මේ ගෑනු කෙනා ඒ දේවල් වලට උත්තර දෙන්නේ නැහැ. කොමුනත් ෆොටෝ එකේ තියෙන වාහනේ අංකය මගින් ජෝඩන්ට පුළුවන් වෙනවා ඒ ඇඩ්‍රස් එක හොයාගන්න. ඒ වගේම මේ ඇඩ්‍රස් එක විශේෂ වෙන්න හේතුවක් තමයි මේ ගේ තියෙන්නේ අර කලින් හොයාගත්තු ෂෙඩ් එකට ආසන්නයි. මයිකල්ගේ නිවසේ තිබිලා හම්බුණු ෆොටෝ එකේ තියෙන මඩුවට එදා රෑ වෙලා පොලිසියෙන් යනවා. හැබැයි එතන මයිකල්වත් පැහැර ගැනීමට ලකුණු කෙල්ලවත් නැහැ. සමහර විට මයිකල් එයාගේ ප්ලෑන් එක වෙනස් කරන්න ඇති. මොකද මිනිහා දැන් දන්නවා පොලිසිය Tamanව හොයාගෙන එනවා කියලා. මේ අතර කාලේ මයිකල් පැහැරගත්තු ගෑන් ළමයාව රෝද පුටුවක ඉඳවලා කොහෙද තැනකට එක්කන් යනවා. අපි තාම හරියටම දන්නේ නැහැ මයිකල් ඉන්නේ කොහෙද කියලා. කොහොම වුණත් මේ ස්ථානයේ වෛද්‍ය උපකරණ වලින් සමන්විත වුණු තැන. මයිකල් මෙතනට ආපු ගමන් ගෑන් ළමයාගේ උඩ ඇඳුම් ටික ගලවලා තින්ත ගෑවුණු කෙල්ලගේ කොණ්ඩේ හොදලා ටිකක් කොට කරලා හෙයා ඩ්‍රයර් එක අරගෙන කෙල්ලගේ පැත්තට හැරනවත් එක්කම මේ කෙල්ල මොකද්ද ස්ප්‍රේ එකක් මයිකල්ගේ මූණට ස්ප්‍රේ කරනවා. සිද්ධ වුණු දෙයින් తాවකාලිකව මයිකල්ගේ ඇස් බොඳ වෙලා යද්දී ලැබුණු අවස්ථාවෙන් ප්‍රයෝජනගත්තු කෙල්ල පුළුවන් තරම් වේගෙන් දුවගෙන එක කාමරයකට යනවා. කොමින්නරි ඒ කාමරේ තියෙන අමුතු දේවල් ටිකකින් කෙල්ල බය වෙනවා. ඉතින් නායවතාව කෙල්ල මයිකල්ට අහුවෙනවා. මේ අතර කාලේ අපේ ජෝඩන් පැහැරගත්තු ගෑල් ළමයා එක්ක කරපු දුරකථන සංවාදය නැවත වරක් අහන්න පටන් අරන්. එහෙම අහගෙන යද්දි කෝල් එකේ අවසාන හරියේ ඒ කියන්නේ මයිකල්ට ෆෝන් එක අහුවෙලා කෝල් එක කට් කරන හරියේ ජෝඩන්ට ඇහෙනවා යකඩ බටහෝ ඒ වගේ දෙයක් හැප්පෙන සද්දයක්. ඉතින් ජෝඩන්ට මේකෙන් හොඩුවාවක් ගන්න පුළුවන් වෙයිද? රෑ පුරා ඒ ගැන කල්පනා කරපු ජෝඩන් රෑ වෙලාවම තනියම අර ෆොටෝ එකේ තියෙන පාළු නිවසට යනවා. එතන සෝදිසි කරද්දි ජෝඩන්ට ෆොටෝ වගේක් හම්බෙනවා. ඒ ගැන තවදුරටත් බලද්දි දකින්න ලැබුණේ මයිකල්ගේ ළඟින්ම ඉන්න කාට හරි කැන්සර් එකක් ඇදලා කොණ්ඩෙත් නැතුව ඉන්න ඡායාරූප වගේක්. ඒ ටික ඔළුවේ තියාගෙන ජෝඩන් නිවසෙන් එළිය ටිකක් පරීක්ෂා කරද්දි අර කෝල් එකේ ඇහුණු යකඩ බට හැප්පෙන සද්දේ මේ ස්ථානෙනුත් ඇහෙන්න පටන් ගත්තා. ඒ කියන්නේ මයිකල්ට ෆෝන් එක මාට්ටු වෙලා තියෙන්නේ මෙන්න මේ ස්ථානයේ. තවත් ටිකක් පරීක්ෂා කරද්දි ඒ දේ තහවුරු වෙන්නම අර ගෑල් ළමයා කෝල් කරපු ෆෝන් එක ජෝඩන්ට හම්බ වෙනවා. ඒ වගේ මේ හරියම තිබුණු පොළව ඇතුළට යන්න පුළුවන් දොරකුත් ජෝඩන්ට හම්බ වෙනවා. මෙයා ඒ දොර ඇරලා බලනවා වගේම කාට හරි කෝල් කරන්න ෆෝන් එකත් අතර ගන්නවා. හැබැයි යාට ඒ දේ කරන්න වෙන්නේ නැහැ. ෆෝන් එක වැටෙනවා පහළට. ඒ වගේම ෆෝන් එකේ නෝ සිග්නල් කියලාත් වැටෙනවා. ඒ කියන්නේ ඇතුළට සිග්නල් නැහැ කියන එක. අපේ ජෝඩන් කරගන්න දෙයක් නැතිම තැන පහළට බැහැලා ෆෝන් එකත් අරගෙන ටිකක් ඉස්සරහට යද්දී කාමරයක් හම්බෙනවා. කලින් පැහැරගත්තු ගෑල් ළමයා දුවගෙන ගියත් මෙන්න මේ කාමරේටම තමයි. ජෝඩන් කාමරේට ඇවිත් ටිකක් හොදිසි කරන්න හදද්දිම මයිකලුත් මේ කාමරේට එනවා. කරගන්න දෙයක් නැති තැන ජෝඩන් හැංගෙන්නේ කාමරේ තියෙන කබඩ් එකක් ඇතුලේ. කාමරේට ආපු මයිකල් ලේ තවරුණු ඇඳක් ගාව තියෙන ඩමියක් අතර අරන් ඒකේ තියෙන කොණ්ඩෙ ගලවලා දානවා. බලද්දි ඒ තියෙන්නේ හිස් කබලෙන් හමත් එක්ක කපලාගත්තු ඇත්තම මිනිස් කොණ්ඩයක්. ඒක දැක්ක ගමන් ජෝඩන් හොඳටම බය වෙනවා. ඩමියන් ගලවලාගත්තු කොණ්ඩේ කිඩ්නැපර් මයිකල් ඉඹින්න පටන් ගත්තා. ටිකක් වෙලා යද්දී ඒ කොණ්ඩේ නරක් වෙලා වගේ තේරුණු මයිකල් තවත් කොණ්ඩ රාශියක් තියෙන ෆ්‍රිජ් එකකට මේ කොණ්ඩෙත් දානවා. පේන විදියට මයිකල් ගෑනු ළමයින්ව කිඩ්නැප් කරන්නේ ඒ ගෑල් ළමයින්ගේ කොණ්ඩේ හැම පිටින් ගලවලා ගන්න. මිනිහා මේ වගේ වැඩ කරන්නේ අර කැන්සර් එක හැදුණු ගෑල් ළමයාගේ කොණ්ඩේ නැති වුණු තරහට වෙන්න ඇති. බලාගෙන යද්දි මයිකල් කියන්නේ එක්තරා පිස්සුවක් තියෙන සයිකෝ මනුස්සයෙක්.
මේ අතර කාලේ මයිකල් අර පැහැර ගත්ත ගෑල්මෑගේ කොණ්ඩෙ ගන්න නල්ලට උඩින් හැම කපන්න පටන් අරන් මේ පිස්සු තිරිසන් මිනිස්සයා ඒ දේ කරන්නේ කෙල්ලෝ මරන්නෙවත් සිහිනෙති කරන්නෙවත් නැතුව කොමින්නරි වැඩි දුරක් කපන්න කලින් අපේ ජෝඩන් නැවිත් මයිකල්ගේ ඔළුවට පාරක් ගහනවා ජෝඩන් අර ඩමියන් මයිකල්ගේ ඔළුවට පාරවල් තුනක් ගහද්දී මයිකල්ගේ සිහිය නැති වෙනවා ඊට පස්සේ ජෝඩන් කෙලින්ම කරන්නේ පැහැර ගත්තු ළමයාගේ අත් කකුල් ලෙහලා දාන එක ඒ අතර ජෝඩන් කතා කරද්දී අර ගෑල් ළමයා ජෝඩන්ගේ වචන හැසිරවීමෙන් අඳුර ගන්නවා ආමේ ඇවිත් තියෙන්නේ 911 එකේ හිටපු ජෝඩන් කියලා කොමින්නරි වැඩි වෙලා යන්න කලින් මයිකල්ට සිහිය ඇවිත් ජෝඩන්ව මරන්න එතන තියෙන සිංක් එකකෝ බනවා වතුර ඉන්න ජෝඩන්ගේ හුස්ම හිර වීගෙන එද්දිම අපේ පැහැරගත්තු ළමයා පිහියක් කරන් මයිකල්ගේ මූණට පාරක් දෙනවා හැබැයි ඒකෙනොත් මයිකල් නැවතුනේ නෑ ඉතින් අපේ ජෝඩන් සහ කෙල්ල පුළුවන් තරම් වේගෙන් දුවලා ගිහින් යට බේස්මන්ට් එකෙන් උඩට එනවා මයිකලුත් නවතින්නේ නෑ මයිකලුත් එනවා උඩට නමුත් මේ වෙලාවේ කේසි මොකද කරන්නේ තමන්ගේ ඇතේ තියෙන කතුරකින් මයිකල්ට අනිනවා ඒකෙනොත් නැවතුනේ නැති මයිකල් කතුර අරන් කෙල්ලට අනින්න හදද්දිම පිටිපස්සෙන් ආපු ජෝඩන් මයිකල්ට පයින් පාරක් දෙනවා යට බේස්මන්ට් එකට වැටෙන්න ඉතින් ජෝඩන් එහෙම කරන්න හදන්නේ 911 කෝල් කරන්න නමුත් අර වද විඳපු ගෑල් ළමයා කියනවා එහෙම කරන්න එපා කියලා මං හිතන්නේ මේ දෙන්නම එකතු වෙලා දැන් මයිකල්ගෙන් පලිගන්නයි හදන්නේ ටිකක් වෙලා ගත වුණාට පස්සේ අපිට පෙන්නනවා මයිකල්ගේ ඇඟ අතපය සම්පූර්ණයෙන්ම අර පුටුවේ ගැට ගහලා ජෝඩන් සහ කෙල්ලේ දිහා බලාගෙන ඉන්න විදිහ ජෝඩන් කෝල් එකේදී මයිකල්ට කිව්වා මේ වැඩේ නවත්තලා යටත් වෙන්න කියලා නමුත් මයිකල් ඒ දේ කනකට ගත්තේ නැහැ ඉතින් මයිකල් ජෝඩන්ගෙන් අහනවා පොලිසිය එන්න කීයටද කියලා නමුත් ඒකට උත්තර දෙන්න කෙල්ල මිනි මරුවගෙන් බේරලා කෙල්ල පැන ගන්නවා ජෝඩන්ට කැලේදී කෙල්ලව හම්බ වෙනවා මිනි මරු මයිකල් කොහෙදෝ අතුරුදහන් වෙනවා ඒ කියන්නේ මේ කරන්න හදන්නේ මයිකල්ව මෙතන දාලා ලොක් කරලා මේ දෙන්න පැනලා යන එක ජෝඩන් සහ ගෑල් ළමයා මෙතනින් යන්න හදද්දිම මයිකල් කෑ ගහන්න පටන් ගත්තා අන්න එතකොට දොර වහන ගමන් ජෝඩන් කියනවා වෙන්න ඕනි දේ දැනටමත් වෙලා ඉවරයි ඉතින් ගයිස් මේ ෆිල්ම් එක ගැන ඔයාලට මොකද හිතෙන්නේ මට නම් හිතෙන්නේ පොලිසියට අහු වෙනවට වඩා කරපු අපරාධ වලට යුක්තිය ඊට උනා කියලා ඉතින් ඔයාලට මේ ගැන හිතන දේවල් පහලින් කමෙන්ට් කරගෙන යන්න තවත් මේ වගේ ෆිල්ම් බලන්න ආසයි නම් මූවී සිංහල අපේ channel එකට subscribe කරන්න තවත් දවසක තවත් මූවී එකකින් හමු වෙමු සියලු දෙනාටම සුබ දවසක්